චතුරාර්ය සත්‍යාවබෝධයට ධර්ම දේශනා මහමෙවුුණා සදහම් ප්‍රකාශන නිවන්නට බවගිමන් දෙසු සදහම් නිවන් පෝච්ච කිරිපත්කොඩ ඥානා නඳහිමි. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ධ පරියන්තා අට්ட்டග මගගසලියලා ජිනවචන නදී චිරං වහතුතිී දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැනනැගී අමාමහ නිවන නම්මෝ මහාසාගරය අවසන් කොටඇති ආර්ෂ්ඨාංගික මාර්ගය නම්මෝ සිහිල් දියදහරින් හෙබි උත්තුම් ශ්‍රීමක බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුකනිවාලමින් බොහෝ කල් ගලා බස්නාසේක්වා සලා යතන සංයුක්තය උද්ධානගාතා හැඳින්වීම සංසාර දුකට වැටේ දුකින් සිටින පිරිසකට කළ යුතු ලොකුම උපකාරය වන්නේ සසර දුකින් මිදීමට උපකාරකිරීම පමණි. ඒ හැර අන් සියලු උපකාරයන් තාවකාලික වූ හිස්දේවල් පමණේ. සසර දුකින් මිදීමට ඇති එකම මග භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාල ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. සීල සමාධී ප්‍රඥා. වශයෙන් දියුණු කරගත යුතු ඒ ආර්්‍යෂ්ඨාංගික මාර්ගය ජීවිතයට ගලපා ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල උත්තුම් සූත්‍ර දේශනා මැනවින් නිගෙනගත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී විවිධ පුද්ගලයන්නුදෙසා දේශනා කොට වදාල උත්තුම් සූත්‍ර දේශනා දහයක් මේ පොතෙහි ඇතුළත් වේ මෙහි ඇතුළත් මහා දම්ම සමාධාන සූත්‍රයෙන් චරිතවත් ජීවිතයක් ඇතිකර ගැනීම පිණිස වටිනා උපදෙශ රාශයක් විස්තරවේ ඒත් දිවි පැවැත්වීම් අතරින් මෙලොවත් දුක් ලැබෙන පරලොවත් දුක් ලැපෙන ජීවිතයක් මෙලොව සැපැබෙන එහෙත් පරලොව දුක ලැබෙන ජීවිත පැවැත්මත් බැහැර කළ යුතු දෙයකි. මෙලොව දුක් ලැබනත් පරලොව සැපලැබෙන මෙලොවත් පරලොවත් සැපලැබෙන දිවි පැවැත්වීම්. උදාර ජීවිත වේ. කෙලෙස් නැසු රහතන් වහන්සේලා හැර කෙලෙස් සහිතව මරණයට පත්වෙන සියලු දෙනාම දුගතියට යන්නේ දයන ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් දේශනා කොට වදාල සෝපාදිසේෂ සූත්‍රයෙන් මාර්ගඵල අවබෝධයෙහි ඇති වටිනාකම පැහැදිලි කරදයි. පුද්ගලයන් සසර දුකට වැටෙන්නේ අවිද්‍යාව නිසාමය. අවිද්‍යාව දුරකොට විද්‍යාව උපතවා ගැනීම ගැනවදාල අවිච්්‍යා පහන සූත්‍රය. අපේ සංසාර ගැටලුව පිළිබඳව කියාදේ ධර්මය කතාකිරීම සියලු දෙනා සමග කළ නොහැකිය. ධර්මයට කැමති කෙනාම දහම් කතාවට සවන්දෙ. ධර්මයට අකමැති අය සමග දහම් කතාවට යාමීදී කෝපය දවේශය අප්‍රසාධය පලකරයි මේ ගැන කියා දෙන්නේ දුක්කතා සූත්‍රයේනිි භාග්‍යවතුන් වහන්සේ විසින් ගයා ප්‍රදේශයේදී දහසක් ජටිල පිරිස උදෙසා ගින්න උපමාකොට දේශනා කොට වදාල ආධදිිත්්‍ය පරියාය සූත්‍රය ඇසීමෙන් ඒත් දහසක් ජටිල පිරිස උතුම් අරහත්වයට පත්තුනි ගෞතම බුදශාසනයේ විශ්වාසවන්ත අඹු සැමි යුුවලක් ලෙස ප්‍රසිද්ධියට පත්ත වෝ, නකුල මාතා හා නකුල පිතා දෙපළගෙන්. වයෝවෘද්ධ නකුල පියාණන් අරමයා දේශනා කොට වදාළ නකුල පීතු සූත්‍රයෙන්. කයලෙඩවීමේදී සිත ආරක්‍ෂා කරගන්නා ආකාරය පැහැදිලි කරගත හැකිය. බුදුරජාණන් වහන්සේගේ, බෝසත් අවදයේ පටන් ජීවිතයේ අසිරිමත් සිදුවීම් පිළිබඳවත් පටිච්ච සමුපාදය පිළිබඳවත් අච්චරය අත්භූත සූත්‍රයෙන් දැනගත හැකිය. පස් වග මහනුන් අරහත්වයට පත් වූ අනන්තලක්කන සූත්‍රය පංචඋපාදානස්කඳයෙහි අනාත්ම බව ඉතාම හොඳින් පැහැදිලි කර දෙන වටිනා සූත්‍රදේශනයකි සි පතන මිගදායේදී දේශනා කොට වදාල මේ දේශනය නිතර නිතර සිහි කළ යුතු දේශනයකි. කාමාශ්‍රව, භවාශ්‍රව, අවි්‍යාශ්‍රව යන ආශ්‍රවශයකිරීමෙන් ආසවක්ෂය ඥානයේ ලැබීම ධර්මාවබෝධයයි. ආශ්‍රවශයකිරීම පිණිස අනුගමනය කළ යුතු වැඩ පිළිවෙල. සබ්භාසව සූත්‍රයෙන් ඉතා හොඳින් පැහැදිලිවෙේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාල ආර්ය සත්‍ය බෙදා දැක්වීම තුළත්. සච්ච විභංග සූත්‍රය කියවීමෙන්, ආර්ය සත්‍ය සතර පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය. ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පොත ඔබාතට පත් කරන්නේ. සංසාර දුකින් නිදහස්වීමට උපකාරයක් වශයනේ එබැවින් මේ දේශනා ඉතාම සැලකිල්ලෙන් යුතුව කියවා ඉගෙනගෙන ජීවිතයට පුරුදු කරගන්නට උත්සාහ කරන්න සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුනේදීම උත්තුම් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කරගැනීමට හැකිවේවා ඔබ සැමට තෙරුවන්ට සරණයි මෙලොවටත් පරලොවටත් හොඳම සමාදන්වීම මහා දම්ම සමාධාන සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනිේ අපි දැන්න ඉගෙනගන්නේ මජ්ජිම නිකායට අයිතිේ සූත්‍රදේශනාවක් මේ දේශනාව නම මහාදම්ම සමාධාන සූත්‍රය මේ දේශනාවෙන් ඉදිරිපත් කරන කරුණු හරිම සුන්දරයි.සාරලයි. සරල උපමාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කවුරොත් හිතපු නැති පැත්තා. මේ දේශනාව කරන දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතල මෙන්න මේ කාරණය වදාලා මගේ පරම පැතුම මෙයයි පින්වත් මහනෙනි බොහෝසෙයින්ම ලෝකයේ ඉන්න මිනිස්සු මෙන්න මෙවැනි දෙයක් තමයි කැමති මෙවැනි දෙයක් ඉලක්ක කරගෙනයි ඉන්නේ හැමතිස්සම කැමති අහෝ වත අනි්ටා අකන්තා අමනාපා දම්මා පරිහාය. අනේ අපට දුක්කරදර කම් කටලු නම් සිද්ධුවෙන්ට එපා. අපේ මේ තියන දුක්කරදර කම් කටළු නැතිවෙලා යන්ට ඕනෙ කියල තමයි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ හිතන්නේ පතන්නේ කැමතිවෙන්නේ. ඉට්ටා, කන්තා, මනාපා දම්මා. අපට හොඳ සැප ලබාදෙන දේවල්ම දියුණු කරගන්න තියෙනව නම් කොයි තරම් හොඳද මේක තමයි කවුරු ගත්තාත් කල්පනා කර කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වුනාට මහනිනි ඒ උද්දවිය ඒ විදිහට කල්පනා කලාට කොයි විදිහටද අනේ අපට දුක්කරදර කම් කටොළුනම් එපා තියන කරදර කම් කටලු ටික ඉක්මනට ඉවරවෙලා යන්න ඕනේ. සැනසිල්ලේ සැපසේ සුවසේ වාසය කරන්න ලැබෙන් ඕනිි කියලා. හිතුවාට පැතුවාට ඒ අයට දුක්කරදරමයි තියන්නේ. දුක්පීඩාමයි බහුල වශයෙන් තියෙන්නේ. ඒවා අනිෂ්ට අකාන්ත අමනාපදේවල් නම් වැඩෙනවා. නමුත් බොහෝ දෙනෙකුට ඉෂ්ඨකාන්ත මනාප වූ සැනසිල්ල ඇතිවන කරුණු නම් වැඩෙන්නේ නැහැ. දුක්කරදර කම් කටලුව ඇතිවන දේවල් නම් එකතු වෙනවා. මොකද මේකට හේතුව කියල බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් අසා වදාලා. මහනෙන මොකක්ද මේකට හේතුව කියලා මෙන්න නියම ශ්‍රාවකයා බලන්න ඒ කාලෙ වැඩහිටුපු ස්වාමීන් වහන්සේලා හැම තිස්සෙම කල්පනා කළේ ශාස්තෘප ගෞරවේ නිසා. බුදුරජාණන් වහන්සේගෙන්ම ඒකට ුවොමනාකරන කාරණය ගන්නයි. අතින්දාන්නෙ නෑ. භාග්‍යවතුන් වහන්සේ මං ඔය ගැන මෙන්න මෙහෙමයි හිතන්නේ කිය කිය පණ්ඩිත කතාවල් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේට අර ස්වාමීන් වහන්සේලක් කියා හිටිය භගවන් මූලකා නෝ බන්තේ දම්මා භාග්‍යවතුන් වහන්සේ වදාල් ධර්මය මුල්කරගෙන තමා අපි ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි ධර්මය තියෙන්නේ. භගවන් නෙත්තිකා අපගේ මේ ධර්මයතියනි භාග්‍යවතුන් වහන්සේ නායක කරගෙනයි භගවම් පටිසරණ අපගේ මේ ධර්මය තියෙන භාග්‍යවතුන් වහන්සේ පිළි සරණ කරගෙනයි. අන්න බලන්න ශ්‍රාවකයක් කල්පනා කරපු විදිහ සාදු වත බන්තේ භාගවන්තන් ඒවන් පටිභාතුූ ඒ තස්ස බාසිතස්ස අත්හෝ ඉතින් ස්වාමීණයේ ඔය වදාළකරුණෙහේ අර්ථය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම අර්ථ වටහාගෙන අපට වදාරණ සේක්වා එතකොට අපි ඒ විදිහට මතක තබාගන්නම් කියලා භික්‍ෂූන් වහන්සේලා කිව්වා එතකොට බලන්න හැම්ම තැනකම ශාස්ත්‍රෘන් වහන්සේ වැඩ සිටිනවා ධර්මය තියෙනවා ශ්‍රාවකය අඉන්නවා හොඳ ලස්සනට මේවායින් ඒක අපිට දකින්ට ලැබෙනවා දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න පැහැදිලි කරලා දෙනවා හඳුනාගන්න ආශ්ෘතවත් පෘථක්ජනයා ඉද භික්කවේ අසුතවා පුතක් ජනුව ඔන්න ඉන්නවා ආශ්ෘතවත් ප්‍රතක්ජනය. අරියානං අදස්සාවිී ආර්යන් වහන්සේලා අඳුනන්නෙ නෑ. අරිය දම්මස්ස අකෝවිදෝ ආයධර්මය තේරුම් ගන්න දක්ෂත් නෑ. අරියධම්මේ අවිනීතෝ ආරිධර්මයේ හික්මෙන්නෙක් නෑ. සපපුරිසානං අදස්සාවි සත්පුරුෂයන්ම හඳුනන්නේ නෑ සප්පුරිස දම්මස්සා අකෝවිතෝ සත්පුරුෂ ධර්මයට දක්ෂ නෑ සත්පුරිස ධම්මය අවි නීතෝ සත්පුරුෂ ධර්මයේ හික් මෙන්නෙ නෑ කරන්න ඕනි දේ දන්නත් නෑ කරන්න ඕන නැති දේ දන්නෙත් නෑ මේ කියන්න කවුරු ගැනද අශ්ෘතවත් ප්‍රථක්ජනයා ගැන ශෘතවත් ප්‍රතක්ජනයාට උනේ මොකක්ද කියලා මෙන්න තියෙනවා සේවිතා්බේ දම්මේ නජානාති සේවනය කළ යුතු දේවල් දන්නේ නෑ සේවිතා්බේ දම්මේ නජානාති සේවනය නොක්කල යුතුදේ මොනවද කියල දන්නේෙත් නෑ භාජිතා්බේ දම්මේ නජානාති භජනය කළ යුතුදේ මොනවද කියල දන්නේ නෑ අභජිතා්පේ දම්මේ නජානාති භජනය නොක්කළ යුතුදේ මොනවද කියල දන්නේ නෑ මෙන්න අශ්ෘතවත් ප්‍රතර්ජනයක් කරන දේ සේවනයක් කළ යුතුදේ නොදන්නා නිසා සේවනය නොක්කළ යුතුදේ නොදන්නා නිසා භජනය කළ යුතුදේ නොදන්නා නිසා භජනය නොකළ යුතුදේ නොදන්නා නිසා අශ්ෘතවත් පෘතක් ජනය මොකද කරන්නේ. සේවනය නොක්කළ යුතුදේ සේවනය කරනවා. සේවනය කළ යුතුදේ අතහරිනවා. භාජනය කළ යුතුදේ භාජනය කරන්නේ නෑ. භජනය නොක්කළ යුතු දේ පාජනය කරනවා. එ නිසා මොකද වෙන්නේ අර්දුකාරදර කාම්කටුළු සියල්ල වැඩිවෙ වී අනමිසක්. අඩුවීමක් නම් නෑ සැපත සන්තෝෂය සැනසිල්ල ඉෂ්ඨකාන්ත මනාප දේවල් තිබුණනම් ඒවා ඔක්කොම දේවල් නැතිවෙලා යනවා ධර්මය ඇහුණත් අශ්ෘතවත් ප්‍රතක්ජනනම් බුදුරජාණන් වහන්සේ ප්‍රතක්ජනයාට පාවිච්චි කරනවා අශ්ෘතවත් ප්‍රතක්ජන කියලා සාමාන්‍යෙන් අශෘතවත් කියන වචනයේ තේරුම නොවැසූ කියන එක දේවදත්ත පෘතක්ජනද නැත්තම් ආර්ශ්‍රාවකද පෘතක්ජනයි එතකොට දේවදත්තට බුදුරජාණන් වහන්සේකි ධර්මයාහන්න හම්බ වුනාද නැත්ත අහන්න ලැබුණා මත්තක තබාගෙන හිටියේ නැත්ත මතක තබාගෙන හිටියා භික්‍ෂූන් වහන්සේලාට කිව්වා මගේළඟට එන්න නිවන්මඟ පෙන්න්නන්නම්. මතකතෝපටයක දේවදත්ත මත්තක තබාගෙනත් හිටියා ධර්මය අනුන්ට කිව්වා. නමුත් එයා කවුද අශෘතවත් ප්‍රතක්ජනය. අන්න අශෘතවත් පෘථක්ජනයාගෙන හිතන්න හොඳ අවස්ථාවක් ඒක එයා ධර්මය දන්නවා. නමුත් ඒත් ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවටාව නෑ. කල්්‍යයාන මිත්‍රය අඳුනගන්න බැරිවගියා. නිවනට කෙටි මගක්. අලුත්ත පැවිදි වුණු භික්‍ෂූන් වහන්සේලා පන්සීයක් හිටියා ධර්මය ඇහුවට තාම හරියට ධර්මය අහුවවෙච්ච නැති. ශ්‍රද්ධාවට එන්නේ පැයි කල්්‍යයාන මිත්‍රය අඳනගන්න දේවදත්තා අර ස්වාමීන් වහන්සේලාට කතා කරලා කිව්වා දැන් වැඩක් නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ලාභ සත්කාරවලට අහුවෙලායි ඉන්නේ සම්පූර්ණයෙන්ම ලාබ සත්කාර පැත්තේ යන්නේ අර ආලුත්ත පැවිදිවෙච්ච ස්වාමීන් වහන්සේලාටයි මේ දැන් කියන්නේ ඒගොල්ලන්ට මේක ඇත්ත වගේ දැන් කවුරු ගැනද මේ දේවදත්ත හඳුන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන දේවදත්ත කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න කෙටි ක්‍රමතියනවා මන්ලඟ. ඒ කරුණු පහ මම කිව්වා ශ්‍රමණගෞතමයන් වහන්සේට පිළිගත්තනෑ කිව්වා. මහන වෙච්චායට ඉක්මනින් ධර්මය අවබෝධ කරන්න නම් පාංශකූලු සිවරු විතරක් පාවිච්චි කරන්න කියන්න කිව්වා. ශ්‍රමණගෞතමයන් වහන්සේ ඒකට කැමති වුනෙත් නෑ. සිවර විතරක්ම පාවිච්චි කරන්න මංඉල්ලීමක් කරා. ඒ කැමති වනෙත් නෑ. පිින්ඩ පාතෙන් විතරක් ඇැපෙන්න කියලා නියෝග කරන්න කිව්වා. ඒක කලෙත් නෑ ෘක්ෂමෝලිකව විතරක් වාසය කරන්න කිව්වා. ඒක කලෙත් නෑ එලවලු ඉබතුයි විතරක් පලදන්න කියලා ඉල්ලා හිටිය. ඒක කලෙත් නෑ. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන්ළඟ ඉඳලා නිවන්දකින්ට හිතන්න එපා මං ඔබට පෙන්වා දෙන්නම් කෙටි මාර්ගය පාඩම් හිටියට පෘතක්ජනභාවේ නැතිවෙඩි නෑ ඒ අදන්නමයිතින් ඇස අනිත්‍යයි කන අනිත්‍යයි කියන්න පාඩම් කරලා නිතියෙන්න්නේෙ දේවදත්ත පිරිස එක්කරගෙන ගියා භික්ෂූන් වහන්සේලා පන්සීයම වටවෙලා ධර්මයහන්න බලාපොරොත්තුවෙන් ඉන්න අන්ද බාල පෘතක් ජනයකුගෙන් අශෘතවත් පෘථක්ජනයකුගෙන් ආර්ය දර්ශනය දැක්ක නැති ආරයන් වහන්සේලා හඳුනාගත්තු නැති ආරිධර්මයට අදක්ෂ සත්පුරුෂ ධර්මයට අදක්ෂ ආරිධර්මයේ නොහික් වෙන සාත්පුරුෂධර්මයෙන් නොහික් මෙෙන දේවදත්ත බද්ධ වෛරයෙන් යුක්තයි ඊර්්‍යාවෙන් යුක්තයි ලාමක ඉච්චාවෙන් යුක්තයි දැන්නයා තමා පෙනී හිටිය අ පිරිස ගැලවුම් කාරය වගේ අර ස්වාමන් වහන්සේලා පිරිසත් මේකට අහුුණ පෘත්තක් ජනයකුට අහුනොත් ඉවරයි දැන් බලන්න අපේ හිතේ යෝනිසෝ මනසිකාරයක් තියෙනවා අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා යෝනිසෝ මනසිකාරයට තියෙන කෙනා වුනත් අශ්ෘතවත් පෘථක්ජනයකුට අහුනොත් අයෝනිසෝ මනසිකාරයට වැටෙනෝ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මොගගල්ලාන මහරහතන් වහන්සේටයි කතා කලා සාරිපුත්ත මොක්ගල්ලාන ඇයි බලාගෙන ඉන්නේ දේවදත්ත අලුත්ත පැවිදිවුණු භික්‍ෂූන් වහන්සේලා පන්සියක් එක්කන් ගිහින් ඉන්නවා විපතට පත්වෙන්න ඉස්සෙල්ලා එක්කං එන්න කිව්වා වෙනස අඳුනගන්නේ ආර්ේෂාවකයක්ම විතරයි. ඉතින් උුන්වහන්සේලා ගිහින් ධර්මය දේශනා කරලා එක්කගෙන ආවා මේකින් පේනවා අපට පෘතක්ජනයාව හොයන එකත් ලේසි නෑ. එහනම් පෘතක්ජනයක අඳුනාගන්නේ කවුද. ආර්ශ්‍රාවකයෙක් ආර්ාවක ආර්ශ්‍රාවකයවත් අඳුනගන්නවා. පෘතක්ජනයවත් අඳුනගන්නවා. පෘතක්ජනයාට ආර්ශ්‍රාවකය හොයන්නත් ද පෘතක්ජනය හොයන්නත් බෑ. න් බලන්නේ දේවදත්තකි සිද්තියෙන් අපට පේනවනේ මේක කොච්චර බරපතලද කියලා පෘතක්ජනයාව අඳුනගන්න තියෙන්න්නේ ක්‍රියාවලින් මොකක්ද ක්‍රියාව එය සේවනය කළ යුතුදය දන්නේ නෑ භජනය කළ යුතුදේ දන්නේ නෑ භජනය නොකළ යුතුදය දන්නේ නෑ නොදන්නා නිසා මේ අශෘතුවත් පෘථක්ජනය මොකද කරන්නේ සේවනය නොකළ යුතුදේ සේවනය කරනවා. සේවනය කළ යුතුදේ අතහරිනවා. භජනය කළ යුතුදේ භජනය කරන්නේ නෑ. භජනය නොකළ යුතුදේ භජනය කරනවා. ඒ නිසා දුකරදර කම් කටලු පීඩාවල ඉවරයක් වෙන්නි නෑ. අවසානයක් වෙන්න නෑ. හපත සැනසිල්ල ලැබෙන දේවල් ඔක්කුම ටිකයට අහිමි වෙලා යනවා අනිෂ්ට අකාන්ත අමනාප දේවල් රැස්වෙනවා බලන්න එතකොට මේ පෘථක්ජන බව කොයි තරම් අනතුරදායකද කියලා ඔබ ඒ අනතුරෙන් අත්මි දෙන්න එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි පෘථක්ජානය නොවී ශෘතවත් ආයේශ්‍රාවකයන් බාට පත්වෙන්න. මෙන්න ශෘතවත් ආර්ශ්‍රාවකයා. සුතවා කෝ බික්කවේ අරයසාාවකෝ පින්වත් මහනෙනි ශෘතවත් ආර්ේශාවකයා අරියාණන් දස්සාවි ආරයන් වහන්සේලාව අඳුනෙනවා. ආය දර්ශනයකයන් ඒකයි. අරිය දම්මස්ස කෝවිදෝ ආරිධර්මයට දක්ෂයි. අරිය දම්මේ සුවිනීතෝ. ආරිධර්මයෙහි හික්මෙනවා. සපපුරිසානන් දස්සාවි. සත්පුරෂයන් වහන්සේලාව අඳුනෙනවා. සපපුරිස දම්මස්ස කෝවිදෝ. සත්පුරෂයන්ගේ ධර්මයේ හික්මෙනවා. මේ ලක්ෂණ තියන්නේෙ ශෘුතව තාර්ශ්‍රාවකයාගේ, ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනිසිකාරිය යෙදෙනකොට මෙයාට ඇතිවෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වනාහම අන්න කරුණු ටික තේරුම්ගන්නවා. මොනුවද තේරුම්ගන්න කරුණු සේවිතාබ්බේ දම් මේ පජානාතී සේවනය කළ යුතුදේ මේකයි කියල දැනගන්නවා. අසේවිතාබ්බේ දම්මේ පජානාතී සේවනය නොකළ යුතුදේ මේකයි කියල දැනගන්නවා බජිතබ්බේ දම්මේ පජානාති භජනය කළ යුතු දේ මේකයි කියල දැනගන්නවා අබජිත අප්බේ දම්මේ පජානාති භජනය නොකළ යුතු දේ මේකයි කියල දැනගන්නවා කල්්‍යාන මිත්‍රයන් නිසාමයි දැන් මෙයා කාරනාකාරණ දන්න මනුසයනේ ඒකට මුල්ලුනේමකක්ද කල්යාන මිත්‍රයන් ඇසුරින් සද්ධර්මේශ්‍රවනය ලබනවා එ නිසාම තමයි එය ආර්යන් වහන්සේලාව අඳුනගන්නේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩන අත්තරේ රාත්‍රිකාලයේ නවාතැන් ගන්න ඕනිෙ වුනා උන්වහන්සේ කෙලින්ම වැඩියේ කුම්බල් හලකට. එකයන්නේ වලංහදන මුදලාලි කෙනෙකුගේ වලන්දාන ශාලාව. ඒශාලාව හිස්වෙලා තියෙනකොට ඕන කෙනෙකුට නවා තැන් දෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කුඹල්කරුගෙන් අහනවා, පின்මත මං අද රෑට අර ශාලාව හිටියට කමක් නැත්ත. කුම්බල්කරු කියනවා, පින්වත් ශ්‍රමණයන් වහන්ස කලින්න්නපු තව භික්‍ෂුවක් ඉන්නවා එයාගේ නහල බලන්න එය කැමතිනම් ඉතිං මගෙන් ප්‍රශ්නයක් නෑ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ශාලාවට වැඩියා ඇතුළ එක්කෙනෙක් එන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් භික්‍ෂුව මමත් අදරෑට මෙහෙ නැවතුනාට කමක් නැත්ද කමක් නෑ ඔය ඉඩ තියෙන ඉන්න කිව්වා. කුම්ඹල් හලේදී හමු වූ පින්වතා. බුදුරජාණන් වහන්සේ ශාලාව ඇතුළට ගිහිල්ල පැදුරක් තිබුණක් පැදුරවෙලාගෙන වාඩි වුුණා. වාඩිවෙලා ඉතින් භාවනා කරන්න පටන් ගත්තා. අර භික්‍ෂුවත් පත්ක ඉඳල භාවනා කරනවා බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් නැගිටලා සක්මන් කලා එතකොට අර භික්ෂුවත් නැකටල සක්මන් කරනවා පැත්තකින් ආයේ බුදුරජාණන් වහන්සේ වාඩි වනාම බුදුරජාණන් වහන්සේට හිතුණ මෙ අහරිත් තැන් පත් තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් කලබල නෑ මං මෙයාගෙන් මස්තර පොඩ්ඩක් අහන් ඕනි කියලා බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් භික්‍ෂුව ඔබේ නමමොකක්ද. මිත්‍රයා මට කියන්නේ පුක්කු සාති කියලා. පින්වත් භික්‍ෂුව ඔබ කවුරුම්නු දෙසා පැවිදි වුණ කෙනෙක්ද. මිත්‍රයා සැවැත්නුවර වැඩ සිටිනවාල් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ශාකෙකුලයෙන් නික්බිලා පැවිදි වෙලා වැඩ සිටිනවා ගෞතම කියලා උන්වහන්සේ නිසා පැවිදිවෙච්ච කෙනෙක් මම හරි කැමැති උන්වහන්සේගේ ධර්මයට පින්වත් භික්‍ෂුව ඔබේ බුදුරජාණන් වහන්සේව දැකල තියෙනවද. අනේ නෑමිත්‍රයාමන් දැකල නෑ බුදුරජාණන් වහන්සේව. පින්වත් භික්‍ෂුව ඔබට බුදුරජාණන් වහන්සේව දැක්කම ආඳුනගන්න පුළුවන්ද මිත්‍රයා මට අඳුනගන්න බෑ යෝ දම්මම් පස්සති සෝමම් පස්සති එතකට බුදුරජාණන් වහන්සේට අවබෝධ වනා මේ කෙනාම පැවිදි වෙලා තියෙන්නේ තමන් වහන්සේඋ දෙෙසා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්‍ෂුව ජීවිතය ගැන මාත් ඔබට කරුණු ටිකක් කියන්නද කියලා යිකිව්වා දැන් කරුවලේ බුදුරජාණන් වහන්සේ එක පැදුරකවාඩි වෙලා මෙයා එක පැදුරකවාඩි වෙලා දැන් ඔොන්න කියා දෙනවා බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන මේකෙ මම කියලා ගන්න දෙයක් නෑ මගේ කියල ගන්න දෙයක් නෑ මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ මෙතන තියෙන්නේ ධාතු ස්වභභාවයක්. උන්වහන්සේ විස්තර කරගෙන කරගෙන යනකොට මේ පුක්කුසාතිට අවබෝධ වුණ අනාගාමී පලට පත් වුණා ධර්මය අවබෝධ වෙච්චි ගමන් එවේ ලෙම බිමදිගා වෙලා වැඳ වැටුණා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මගෙන් වරදක් වුණා මම දැනගෙන නෙමෙයි මිත්‍රයාකිව්ේ වැඩිය මගේ ශාස්ත්‍රෝන් වහන්සේ කරුවලේම අඳුනගත්තා එතකට බුදුරජාණන් වහන්සේ අඳුනගත්ත ගමන් ඒ ඇතිවෙන ගෞරවය වලක්වන්න බෑ දැක්කදේ ගෞරවය එක ස්වාභාවික එකක් බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රෝන් වහන්සේය කියලා ඇතිවෙන ගෞරවය වලක්වන්න බෑ කල්්‍යයාන මිත්‍රයා අඳුනාගන්නේ ධර්මය දැකීමෙන්මයි. එතකොට අපට පේනවා ධර්මය අවබෝධ කරගැනීමෙන් කල්ලයාන මිත්‍රයාව අඳුනගන්නවා. අන්න දැක්කනේ ශෘතවතාර්ය ශ්‍රාවකෙක් වෙච්ච ගමන් අරියානන් දස්සාාවේ ආර්යන් වහන්සේ අඳුනගත්තා සත්පුරුෂයන් වහන්සේලාව අඳුනගන්නවා මොකද හේතුව ඒකට ආයධර්මයට දක්ෂයි ආරි ධර්මය හික් වෙනවා. දැන්නයා ධර්මයාහලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති වනේ නැත් නම්. එක තේරුමමකක්ද ධර්මයා අවබෝධ වනේ නැත්ත කියන කරුණ. ඉර පැව්වත් කරුවලේ නම්. කල්යාන මිත්‍රයයි සද්ධර්මශ්‍රවනයයි කියන මේ බාහිර අංග දෙක, පිහිට වෙන හැටි හොඳට තේරෙනව ධර්මය අල්ලන කෙනට. ඉරපායල නැතිෙත් කෙනා කරුවලේම නම් කොහොමද පේනයාට එයාට පේන්නන බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පෙන්වා දෙනවා ශෘතවත් ආය ශ්‍රාවකයා ආර්යන් හඳුනනවා සත්පුරුෂයන් හඳු නනවා. ආරය ධර්මයට දක්ෂයි සත්පුරුෂ ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි හික්මෙනවා. දැන් මෙයා දන්නම සේවනය කළ යුතුදේ මේ කයි කියලා. සේවනය නොක්කළ යුතුදේ මේ කයි කියලා දන්නවා. භජනය නොකළ යුතුදේ මේ කයි කියල ගන්නවා. භජනය කළ යුතුදේ මේ කයි කියල දන්නවා. දුක් අඩුවෙන්න්නේ මෙන්න මේ නිසයි. දන්න නිසා එයා මොකද කරන්නේ සේවනය නොකළ යුතු දේ අතහරිනවා සේවනය කළ යුතුදේ සේවනය කරනවා භජනය නොකළ යුතුදේ භජනය කරන්නෙ නෑ භජනය කළ යුතුදේ භජනය කරනවා එතකොට මොකද වෙන්නේ සේවනය නොකළ යුතු දේවල් සේවනය නොකරන නිසා භජනය නොකළ යුතු දේවල් භජනය නොකරණ නිසා. දුක්කරදර කම් කටළු පීඩා ඔක්කො මාඩු වෙලා යනවා. සේවනය කළ යුතුදේ භජනය කළ යුතුදේ පාජනය කරන නිසා. සැපය සැනසිල්ල ලංඟා කරගන්නව කරුණු වැඩිවෙලා යනවා. ධර්ම සමාදැන් බීම් හතර ඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහනෙන ධර්ම සමාධන්වීම් හතරක් තියෙනවා බුදුරජාණන් වහන්සේ බුදුනුවනින් දැනගෙන මේ දේශනා කරන්නේ මෙන්න ඒ හතර වර්තමානයේදී දුකසේවාසය කරනවා මරණින් පස්සේ දුක්විපාකමිඳ වනවා වර්තමානයේදී සැප සේවාසය කරනවා මරණින් පස්සේ දුක් විපාකවිඳ වනවා. වර්තමානයේදී දුක සේවාසය කරනවා මරණින් පස්ස සැප විපාක ලැබෙනවා. වර්තමානයේදී සැප සේවාසය කරනවා. මරණින් පස්ස සැප විපාක ලැබෙනවා. මෙදදනදී වර්තමානයේදී කියලා කිව්වෙ. මේ ජීවිතයේදී කියන එක. ඕක තමයි සමස්ත ලෝකයේ මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වය හතරට බෙදන විදිහ. බුදුරජාණන් වහන්සේ මේ එක එකක් විස්තර කරනවා. කරන කලට පව් මිහිරිය මීසේ. පින්වත් මහනෙන මොකක්ද මේ වර්තමානයේ දුකසේවාසය කරමින් මරණින් පස්සෙ දුක්විපාක විඳිනවා කියන්නේ. තං අවිත්වා අවිච්චාගතෝ යථ පූතන් නප්පජානාතේ. මේ පුද්ගලයා අවිද්‍යසාහගත පුද්ගලයඒ කියන්නේ චාතුරාර් සත්‍ය පිළිබඳ මොකවත් අවබෝධවෙච්ච නැතිය කෙනෙක්. මේ නිසා මෙයා ජීවිතයේ යථාර්ථය මොකක්ද කියලා දන්නේ නෑ. එයා දන්නේ නෑ මම මේ මේ දේවල් පුරුදු කලොප මට මේ ජීවිත දුක්විඳින්න වෙනවා. මට මරණින් පස්සෙ ආයමත් ලැබෙන්න්නේෙත් දුක විත්තරමයි කියලායා දන්නේෙ නෑ. මේක දන්නේ නැති නිසා මේ අවි්‍යාසාගත පුද්ගලයා. වර්තමානයේ දුක ලැබෙන මරණින් මතුත් දුකවිපාක ලබා දෙන දේවල් සේවනය කරනවා. දුරකරන්නනෑ. විත්වා වි්‍යාගතෝ යථ භූතන් පජානාතයේ ආර්ය දර්ශනයට පැමිණිච්ච කෙනා මේක දන්නවා මෙලොව ජීවිතයේ මේ මේ දේවල් තියෙන්නේෙ දුක පිණිසයි මේව කරගෙන ගියොත් පරලොවත් දුක කියලා අරශෘතවත් ආර්ශාවකය දන්නවා එය දන්නා නිසා ඒ දේවල් සේවනය කරන්නේ නෑ ඒවත් දුරු කරනවා වෙනි ධර්ම සමාධානය ශෘතවත් තාර්ේශාවකයක් දුරු කරනවා. ඒව සේවනය නොකරන නිසාම දුක්කරදර කම් කටළු පීඩා ඇත් නම් ඒව දුරු වෙලා ගිහිල්ලා සැපය සැනසිල්ල ආරක්ෂාව ලැබෙන දේම තමා හිමිකරගන්නේ. මතු දුකලැබෙන දේ නොම කරනා. ඊළඟට දෙවිනි ධර්ම සමාධානය. මේ ජීවිතයේ සැපසේ වාසය කරනවා. මරණින් පස්ස දුක්විපාක විඳවවිඳවා ඉන්න තියෙනවා. ශෘතවත් ආර්ේශාවකයක් මේක දන්නවා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ විද්වා විච්ජාගතෝ. අවබෝධයට පැමිණිච්ච ශ්‍රාවකයම් මේක දන්නවා. ඒ නිසා මේ ජීවිතයේ සැපතිබුුණට. මරණින් මත්තෙ දුක්විපාක ලබන්ට තියෙන නිසා. එයා ඒක සේවනය කරන්නේ නෑ. එය ඒක අත්හරිනවා. එ නිසාම එයාට දුක්කරදර කම් කටලු යමක් ඇත්නම් ඒක නැති වෙලා යනවා. සැප සතුට සොම්නස හිමි කරගන්නවා. ඒකට හේතුව මොකක් ඒවන් හේතං භික්කවේ, පෝති යථ තං විද්ධ සුනු එහෙම තමයි කියව ජීවිතාබෝධය ලබාගත් කෙනා අද දුකවිඳත් හෙට සැප ලැබෙන නිසා ඒ වගේම තුන්වැනි ධර්ම සමාධානය මෙලොව ජීවිතය දුකසේවාසය කරනවා හැබැයි පරලොව ජීවිතය සැප ලබා ගන්නවා මේක දන්නවා විද්‍යාවට පත්වෙච්චෙක්කෙනා ආය සත්හිට පැමිණිච්චෙක්කෙනා මේ කාරණය දන්නවා. දන්න නිසා එයා ඒක සේවනය කරනවා අතහරින්නෙ නෑ මේ ජීවිතයේ දුක තිබුණත් එයා විඳගෙන ඉන්නවා. පරලොව ජීවිතේ සැප ලබාගන්නවා ඒකට හේතුව තමයි එයා ජීවිත අවබෝධයෙන් යුක්තයි මෙලොවත් සැප පරලොවත් සැප. හතරවෙනි ධර්ම සමාධානය තමයි මෙලොව ජීවිතයේදී සැප සේවාසය කරනවා. පරලොව ජීවිතයත් සැප විපාක විඳිනවා. ශෘතවත් ආර්ශ්‍රාවකයා මේකත් ඒ ආකාරයෙන්ම දන්නවා. අවබෝධයට පැමිණුණ කෙනා. විජාගත දන්න නිසා එක සේවනය කරනවා අත්හරින්න නෑ එනිසාම එයාට දුක්කරදර තිබනනම් එසියල්ල නැති වෙලා යනවා සැප සතුට සැනසිල්ල උදාකරගන්නවා අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්ත ධර්ම සමාධාන හතර තමයි වර්තමානයේදී දුක සේවාසය කරනවා මරණින් පස්සෙ දුක් වෙප්පාකවිඳ වනවා වර්තමානයේදී සැප සේවාසය කරනවා මරණින් පස්සෙ දුක් විපාකවිඳ වනවා වර්තමානයේදී දුක සේවාසය කරනවා මරණින් පස්සෙ සැපවිපාක ලැබෙනවා වර්තමානයේදී සැප සේවාසය කරනවා මරණින් පස්සෙ සැපවිපාක ලැබෙනවා දැන් මේ හතරම දන්නේ නෑ අශ්ෘතවත් ප්‍රතංජනයා. ඒ නිසා එයාම ජීවිතයේ දුක් ලැබෙන පරලොව ජීවිතයේ දුක් ලැබෙන යමක් ඇත්්ද. ඒක සේවනය කරනවා. මේ ජීවිතයේ සැප දෙයක් ඇත්ද ඒකත් කරනවා. මේ ජීවිතයේ දුකසේ හිටියත් පරලොව සැප ලැබෙන දේ තියෙනවා. ඒව කරන්නේ නෑ. ජීවිතයේ සැපලැබෙන පරලෝ ජීවිතයේත් සැපලැබෙන දේ තියෙනවා. ඒවක් කරන්නෙත් නෑ ඇයිඒ දන්නේ නැති නිසා නමුත් ඔය හතර ශෘතවත් ආර්ශාවකයක් දන්න නිසා ඔහු මේ ජීවිතයේ දුක්ලැබෙන පරලොව දුක් ලැබෙන දේ කරන්නේ නෑ මේ ජීවිතයේ සැපවිඳගෙන ඉඳලා පරොව දුක් ලැබෙන දේත් කරන්නේනෑ මේ ජීවිතයේ දුක්විඳවිඳ හිටියක් පරලොව සැප ලැබෙනවනම් එයායේදය කරනවා මේ ජීවිතයේ සැපවිඳවිින් පරලොවත් සැප ලැබෙන දේ කරනවා එක වර්තමානයේදී දුක සේවාසයකොට මරණින් මතු දුක්විපාක විඳීම මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මෙන්න මේකයි කියනවා මේ ජීවිතයේ දුක්විඳමින් පාරලොව ජීවිතයේ දුක්විඳම. කෙනෙක් ඉන්නවා සතුන් මරණවා ප්‍රාණගාත කරනවා මනුෂ්‍යඝාතන කරනවා මේවා කරන්නේ එයා දුකසේ දැන් අපි දන්නවා ත්‍රස්ථවාදීන් සමහර අවස්ථාවලදී ගාතනවලට කාන්තාවන්ගේ බෝම්භ බැඳල පිටත් කරනවා. සතටින් හිනාවෙවීද යන්නේ නෑ ඇන්ඩූ කඳුලින් යන්නේ දුකසේ යන්නේ ගිහිල්ල ප්‍රාණගාත කරනවා. මනුෂ්‍ය ඝාතන කරනවා. මොකද එයා ගෙවල්වලට වෙලා සැනසිල්ල සැපසේවාසය කරළද. ඔය තියෙන දෙයක් කාලබීල නෑ. වලට ගිහිල්ල මදුරුව තල තල දුකසේ ඉන්නේ දුකසේ ගිහින් තමයි ඔය මරන්නේ එතකොට එයා ඒ ක්‍රියාව කරත්තිත් දුක සේවාසය කරනවා සොරකම දුකසේ කුමටද සමහරු ඉන්නවා සොරකම් කරනවාඒ හොරකම නිසා ඒ හේතුවෙන් එයා දුකසේවාසය කරනවා සමහරු සතුන් මරණවා. මිනි මරණවා හොරෙන් හැංගි හැංගි දුකසේ තමයි මේවා කරන්නේ. ඔන්න අහුවෙලා හිරේ විලංගුවේ දානවා. දඩුවම් දෙනවා එතකොටයා ප්‍රාණගාතය මුල් කරගෙන දුක සේවාසය කරනවා ඔන්න සොරකම් කරනවා හැගි හැංගි ගිහිල්ල බයම් බය නමාරුවෙන් ඔන්න සොරකම් කරනවා කොහොම හරි. මේ සොරකම අහුවෙනවා. ඊට පස්ස මෙයාවා අරංගිහින් ගහනවා තලනව දඬුවම් දෙනවා එතකොට මොකද වෙන්න එයා දුකසේ ගිහින් සොරකම් කළා ඒ හේතුවෙන්ම එය දුක් තොම්නස් විඳෙනවා බයෙන් බයෙන් ගිහිම් බයෙන්ම ඉන්නවා සමහරු ඉන්නවා අනාචාරයේ හැසිරෙනවා බයින් බයෙන් හැංගි හැගි මේක අහුව වෙනවා ඊට පස්සේ ඒක මුල් කරගෙන එය නොෙ දුක් තෝම්නස් වලට භාජනය වෙනවා දුක් විඳිනවා ඒ තමයි මේ ජීවිතයේ දුකසේ ජීවත්වීම මේ ගොඩට අයිති විශාල පිරිසක් ලෝක ඉන්නවා වචනය වරද්දගෙන නැති ප්‍රශ්න හදා ගන්නවා තම සමහරු ඉන්නවා බොරු කියනවා දුක්කසේගිහිල්ල බොරු කියනවා ඔන්න ඊට පස්සේ බොරුවෙන් ප්‍රශ්න හටගන්නවා ආයෙත් එයා ඒකට මැදිවෙලා දුක්විඳනවා සමහරු දුකසේගිහිල්ල කේලම් කියනවා ඊට පස්සෙ කේලම ඇවිස්සි ලගිහිල්ලා මහා දුක්කරදර කම්කටලුවලට භාජනය වෙනවා සමහරු පරුෂ වචන කියනවා ඊට පස්සෙන් නැති ප්‍රශ්න හදාගෙන ගුටිකාල අතපය කඩාගෙන දුක් විදිෙනවා කොට මේ දුකසේ ජීවත්වීම කියන එක වර්තමානයේ නැද්ද තියෙනවා ඊළඟට තමා අනුන්ගේ දේවල් දැකළ හූල්ලනවා හුල්ල හුල්ල දුකසේ වාසය කරනවා ඊට පස්සෙ මොකද කරන්නේ අනුන්ගේ දේවල් උහුලන්නේ නෑ ඊර්ෂ්‍යාව ඇතිවෙනවා අන මේ මට ගන්න ඇත්තම් කියලා හිත හිතා ඒ විනාශ කරන්න කල්පනා කරනවා. දුක සේවාසය කරනවා තරහෙන්. ඒ හින් ගම ඒක මුල් කරගෙන එත් කයින් අකුසල් කරනවා වච්චනයෙන් අකුසල් කරනවා සිතින් අකුසල් කරනවා තරහෙන් හටගත්තු අකුසල්වලින් එයත් තව තවත් දුක්විඳිනවා. අපි විතරයි ඉන්න ඕනේ. ඊළඟට මෙයා මිත්‍යා දෘෂ්ටිය නිසා දුකසේ වාසය කරනවා. මිත්‍යා දෘෂ්ටියය නිසා දුක් පඳිනවා. දැන් අපිගත්තොත් වාර්තමාන ලෝකයේ ඔය සමහර ආගම් තියෙනවා ඒ ආගම්බලායගේ අදහස ඒ ආගම්බලාය විතරයි ඉ ඕනේ. අනිත් අය මැරෙන් නඕනේ. බෝම්භ පුරවන්නේ ඔය විනාශ කරන්නේ බලන්න මිත්‍යා දෘෂ්ටිය නිසා දුකසේ දුක්රැස් කරනවා එතකට මේ ජීවිතය දුකසේවාසය කරලා කායස්සබේතා පරම්මරනා අපපායන් දුක්ගතිං විනිපාතන් නිරයන් උපපච්චති කල්බිඳී මරණින් මතු අපපාය දුර්ගතියයි කියන නිරයේ තමයි ගිහින් උපදින්නේ ඒ ධර්ම සමාධානයට කියනවා මෙලොවත් දුකසේවාසය කරන පාරලොවත් දුක්විපාක විඳින ධර්ම සමාධානය. අශ්ෘතවත් පෘථජනයා දන්නේ නෑ ඒ එයා ඒක සේවනය කරනවා. ශෘතවත් ආර්යශාවකයක් දන්නවා එයා ඒක සේවනය කරන්න නෑ අත්හරිනවා. දෙක වර්තමානයේදී සැපසේවාසයකොට මරණින් මතු දදුක් විඳ තවකොටසකින්නවා බොහෝම සැපසේ ප්‍රාණගාත කරනවා සතුන් මරණවා සමහර අම්මලා ඉන්නවා දරුව ලැබෙන්න එනකොට මාස දෙක වෙනකොට ඔන්න ගිහින් මරණවා ගිහින් කියපුවාම කියනවා අන්න මට දහදාහක් දෙන්න මම් මරලා දාන්නම් කියනවා මරනවා ඉතිං එතකොට එයා ඒක කරන්න ස්සාතුටින් සැපසේ එහෙම කරලා ඒකෙන් සල්ලිත් තුපයනවා උපේල සැපසේ වාසය කරනවා කරන්න නැද්දහෙම කරනවා පරපණ නැසීම සැපසේ කරන උදවිය සමහරුන්ට කියනවා අහවෙලා මරන්න ඕනෙ මං උඹට ලක්ෂයක් දෙනවා සැපසේ ගිහිල්ල මරණවා කරලා ලක්ෂයක් ගන්නවා සැපසේ ඉන්නවා මනුෂ්‍යඝාතන කරලා සැපසේ ඉන්නවා සමහරුවන්වා සොරකම් කරලා ඔන්න ඉඩම් ගන්නවා පත්තරවල තියෙන්නේෙ ඔය රට යවනවාය කියලා මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා ලක්ෂ ගණන් ජපානෙට යවන්නම් ඉතාලියයා වන්නම් කිය කියා ඒ කරලා ඒ සල්ලිවලින් ඉඩම් ගන්නවා හෝටල්වල ගිහිල්ල කකා බිබී ඉන්නවා මේ සොරකම් කරනවා සැපසේ වාසයක් කරනවා මෙලොව ජීවිතය එයා ඒකින් තමා සැපවිනිෙන්නේ කොමිස් ගන්නවා කොමිස් අරන් මොකද කරන්නේ තට්ටු ගණන් විශාල බිල්ඩින් ගහනවා ලොක්කු යානවාහන ගන්නවා හෝටල්වල ගිහින් කකා බිබී ඉන්නවා විදේශ සංචාරවල යනවා ඔක්කොම මේ සොරකම් කරන සල්ලි කොමිස් කැහෙලිවලින් නොපේෙන සල්ලේ එහෙම නැද්ද ලෝකෙ අන්න බලන්න අදත් ඒක ලෝකෙ තියෙනවා අනාචාරයේ හැසිරීමෙන් සැපසේ වාසය කිරීම ඊළඟට සමහරු අනාචාරයේ හැසිරෙනවා හොඳට සල්ඩි හම්බ කරනවා අනාචාරයේ හැසිරුුණාට පස්සේ උසස්වීම් ලැබෙනවා සම්මානහම්බ වෙනවා බොහෝම ලොකු සභාවල් වලට කැඳවෙනවා. ප්‍රධානත්වය දරනවා. මහා සංවිධානවල සභාපති වෙනවා. අනාචාරයේ හැසිරිලා එයා සැපසේ වාසල් කරනවයිකෙන්. එයා අනාචාරයේ හැසිරෙනවානම් ලෝකෙවටේ එක්කං යනවා යාලුවෝ සවාරිවල ගිහිල්ලා හොඳ හෝටල්වල කකා බිපී ඉන්නවා. දැන් මොකත්තයා කරන්නෙමේ අනාචාරයේ හැසිරීමෙන් සැපසේවාසය කරනවා. බලන්න අපගේ බුදුරජාණන් වහන්සේ දැකපු විදිහ ඒක තමා දෙවැනි ධර්ම සමාධානය. බලන්න ලෝකෙ වැඩි ඔය දෙක තමයි. වැඩිත් නෙමෙයි ලෝකෙ තියෙන්නෙම ඔය පළවෙෙනිය එකයි දෙවනියකයි තමා. බොරු කියන්නේ තෑකි ගන්නද. ඟට බොරු කියනවා බොරු කිව්වම තෑගි දෙනවා සැපසේ වාසය කරනවා බොරු කියලා කෙනෙක් කියනවා දැන් උඹ මේකට හොර සාක්්‍ය දෙන්න ඕනේ මං උඹට ලක්ෂ පහක් දෙනවා කියලා ඉතින් ගිහිල හොර සාක්්‍ය දෙනවා දීලා ඒක පරද්ද වනවා පරද්දලා ඒ ලක්ෂ පහගන්නවා එහෙම කරනයි නැද්ද ඉන්නවා අදත් එල් ලෝකෙ එහෙමයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධ සැපසේ ඉන්න නම් ඕනි විතිහක්. බොරුවෙන් ජීවත් වෙනවා. ඊට පස්සේ සැපසේ වාසය කරනවා. ඊළඟට කේලම් කියනවා. මෙතනින් කියන දේ අහගෙන ගිහිල්ලා එතන කියනවා. එතකොට එතනින් සලකනවා හොඳට කන්න බොන්න දීලා. සලකලා කියනවා ආය ඇවිත් කියපං විස්තරේ ආය දෙන්නම් කියලා ඊට පස්සේ මොකද කරන්නේ එතනින් අහගෙන ඇවිත් මෙතෙන්ට කියනවා මෙතනින් කීයක් හරිගන්නවා එහෙම සලකනෝ මේ ලෝකෙ තව අයට කියනවා මෙහෙම අරයට ගිහින් පරුෂවචචනයෙන් බැනලවරෙන් උඹට දෙන්නම් ගානම් කරන්නේ නැත්ත කරනවා දැන්වො පාතාලි කියන එක එහෙමමනි තියෙන්නේ හිනාවෙවී සතුටින් ඉන්න අය ඊළඟට හිස් වචන ඔන්න ගොඩක් මිනිස්සු රැස් කරලා කියනවා අද මං හිනස්සනම කියලා ඉතින් මිනිස්සු මොකද කරන්නේ යනවා හිනාවෙන්න නිකම් හිනස්ස න්නේනෑ සල්දිවලට එතකොට ටික්ටරයි යන්නේ ගියාමාරය අමොකද කියන්නේ විහිලු කතා කිය කියා හිනස්සනවා සම්ප්‍රප්පලාපයෙන් සැපසේවාසය කරනවා හොල්මංකතා කියනවා විහිලු කතා කියනවා එතකොට මිනිස්සු සන්තෝසි වැඩි වෙලා සල්ලි දෙනවා තෑගි දෙනො හි නැස්ුවා කියලා අන්න ලෝකේ තියෙන දේවල් ඊළඟට අනුන්ගිදේවල් දිහා බලලා ඒවට ආසකර කර සැපසේවාසය කරනවා ඊළඟට දේශයේ නිසා සැපසේවාසය කරනවා දවේශය නිසා සැපසේවාසය කරන්නේ දවේශය මුල් කරගෙන එයා පලිගන්නවා දවේෂ සහගතව ඉඳල අහුවෙන්නේ නැතිවෙන්න ඉඳල පලිගන්නවා නින්දා කරනවා කැලෑ පත්තර ගහනවා එහෙම කරලා අරයක් පෙළල සන්තෝස වෙනවා දෙේ අන්ගේ කැමැත්තන මිත්‍යා දෘෂ්ටියයෙන් සතට වෙනවා මිත්‍ය දෘෂ්ටිය නිසා සතුටු වෙනය කොච්චර ඉන්නවද මේ ලෝකෙ. සැපසේ වාසය කරන අය දෙවියන්ට මම කිව්වා කිව්ව කිව්වා දේයොයිතින් දෙයන්ගේ කැමැත්ත කළා. කියල හිතල සතුටින් ඉන්නවා. කොච්චර ඉන්නව දේවගේ අය. මෙලොව සැපසේ හිටියට. බුදුරජාණන් වහන්සේ වදාලා ඒගොල්ලො මේ ජීවිතේ සැපසේවාසය කරනවා සෝකායස්ස බේදා පරම්මරණා නමුත් ඒ පුද්ගලයක්කායබිඳී මරණින් මතු අපපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපජ්ජති අපපාය දුර්ගතිය විනිපාත නම්මු නිරයේ තමාගිහින් උපදින්නේ. ලෝකයේ ඉන්න ඔය කොටස් දෙක. ෝකයේ ඉන්න අශ්ෘතවත් පෘතක් ජන පිරිසද ශෘතවත් ආර්ශාවක පිරිසද අශ්ෘතවත් පෘතක් ජනයන ඉන්න ඔය දෙක තමයි ලෝකෙ ඉන්නේ කොටසක් දුක සේවාසය කරගෙන දුක්් විඳවිඳ ඉඳලා මැරිලා දුගතිේ යනවා. අනිත් අය සැපවිඳඉන්න ගිහිල්ලා පංච දුෂ්චරිතයේ දස අකුසලයේ යෙදියදී ඉඳලා මරණින් මත්තෙ දුගතිය යනවා. ඔච්චරයි ලෝකෙ තියෙන්නේ. තුන වර්තමානයේදී දුකසේවාසයකොට මරණින් මතු සැපවිපාක විඳීම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තවධර්ම සමාධානයක් තියෙනවා. හැබැයි මේ ජීවිතේ වාසය කරන්නට තියෙන්න්නේෙ දුකසේ. රලොව මරණින් මතු සැපසේවාසය කරනවා. ඒ තමයි කෙනෙක් න්නවා සත්තු මරන්න නෑ සතුන් මැරීමෙන් වැලකීවාසය කරනවා. එයත් සතුන් මරන්න හවුල් වුනොත් සමහරවිට සැපසන්ට පුලොුවන් හැබැයි එයාකට හවුල් වෙන්නෙ නෑ. එ නිසා දුකසේවාසය කරන්න වෙනවා. නමුත් ප්‍රාණගාතයට හවුල් වෙන්නෙ නෑ. න්න එයා ධර්මය අල්ලන කෙනෙක් දකින්නට දුර්ලභ මනුෂ්‍යයෝ ඔන්න සොරකම් තියෙනවල් ලේසින් සොරකම් කරන්න පුළුවන් කාත් කවුරුවත් දන්නෙත් නැතිව අත්සනින් විතරක් එයායට ගන්න පුළුවල් ලක්ෂ ගණන් හොරකම් කරලා කාටවත් අහුවන්නේ නැතිවෙන්න එයට සොරකම් කරලා සැපවිඳන්න පුළුවන් නමුත් එයා ඒක කරන්නේ නෑ. ඒක නොකර එයා දුකසේවාසය කරනවා. අන්න ඒ පුද්ගලය දුර්ලභ කෙනෙක්. ලේසියෙන් කෙනෙකුට එහෙම දෙයක් කරන්න බෑ. දුර්ලභ ගණයේ මනුෂ්‍යයෙක් ඒක කරන්නේ. ශෘතවත්තාර්ශ්‍රාවකේ. අනාචාරයේ හැසිරෙන්නේ නෑ එයා ඒ නිසා දුක්කරදර තියනෝ. හරියට උසස්වීම් දෙන්නෙ නෑ නිවාඩු දෙන්නේ නෑ ගමන් බිමන් විශේෂ පහසුකම් මොකුත් දෙන්නෙ නෑ සුදුසුකම්වලට අනුව උසස්වීම් කිසිවක් දෙන්නෙ නෑ තැනක් ලැබෙන්න්නේෙ නෑ හැම තිස්සේම කැපිලි කෙටලි තමායාට තියෙන්නේ මොකද හේතුව අනාචාරයේ නොහැසිරීම. නමුත් එයා එත් දු දුක සේභාරගන්නවා එයා දුකක් තියෙන්නේ නමුත් ඒක විඳගන්නවා. ත්නම් එයට ලේසියෙන් පුළුවන් රට සවාරියන්න කෑමබීම ඉඳුම් හිටුම් හෝටල් ගාස්තු ඔක්කොම දෙනවා නමුත් එයාඒකට යන්න නෑ දුක සේවාසය කරනවා. අනාචාරයේ හැසිරෙන්නේ නැතිව. අරයත් කරනවා මෙයත් කරනවා ඇයි අපි විතරක්. මේක තෝරාගන්න කවුද ශුතවත් ආර්ය ශ්‍රාවකයා. ඇයි ශෘතවතාය ශ්‍රාවකයාට විතරයි කම්පා නොවී ඉන්ට පුළුවන්. අශ්ෘතවත් කෘතක්ජනයට බෑ. කම්පාාවෙනවා. එක දවසක් ඉඳී දෙකක් ඉඳී තුන්වෙනි දවසේ තව පෘතක් ජනය කැවිත් කියනවා මෝඩවෙන්න එපා මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින් මේ අවස්ථාව අත් අහරින්ට එපා කවුරුත් කරන්නේ අරහවලත් කරන්නේ මෙයක් කරන්නේ අරයත් කරන්න උඹ මොකද කියලා හනවා ඊට පස්සෙ මොකද වෙන්නේ අන්න අරයගේ අර හොඳ ගතිය නැති වෙලා අය ඒ ගොඩට වැටිෙනවා මේ අසත් පුරුෂ ආශ්්‍රය හරි භයානක එකක් හොයාගැන්ට බෑ හොර කමත් එහෙමයි න්න හොඳට හොරකමක් නොක්කරම ඉන්නව මුල් කාලේ බයටත් එක්ක නමුත් අසත් පුරුෂයන්ගේ ඇසුර නිසාමොකද වෙන්නේ? මේවා කවුරුත් කරනවා ඕක උච්චර ගණන්ගන්න දෙයක්ද අසවලත් කරනවා අන්න අසවලත් කරනවා උඹත් ඔය කීයක්හරි අර ගැනින් කියනවා. ආ! එහෙනම් කමක් නෑ කියලා අන්න එයත් වැටිනවා ඒ ගොඩිට කාලයක් යනකොට එ අතමයි ඒකෙ විශාරද වෙන්නේ. බොරු නොක කියන නිසා. බොරුවත් එහෙමයි ඔන්න ඉස්සෙල්ලාම එන්නේ බොරු කියන්න බයාය පහුවති එයත් එහෙමයි. නමුත් මේ කෙනා එහෙම නොවේ මෙයම් විඳෝගෙන ඉන්නවා. සොරකම් කරන්නේ නෑ සොරකම් කිරීම නිසා දුක්විඳිනවා සමහරවිට මෙයා වැඩකරන ආයතනයේ පිරිස සොරකම් කරන පිරිසක් දැන් මෙයා හොරකම් කරන්නේ නෑ අර පිරිස මෙයාට බයයි ඊට පස්සේ මෙයාට කැපිල්ලදානවා රස්සාවෙන් අස්කරන්න බලනෝ මෙයාව මෙයා වෙන්න වෙන්න ප්‍රශ්නවලට දානවා මෙයම් මාරු කරනවා ඉන්න තැනින් පහලට දානවා නමුත් මෙයා අන්ඩ අන්ඩ දුක සේහරි එක කරනවා බොරු නොකීම නිසයි එයායට සැපක් ලැබෙනි නැත්තේ. නමුත් එයා බොරු කියා ලබාගන්නා සැපට වඩා බොරු නොකයා ලැබෙන දුක්කට කැමති වෙනවා. කේලමිනුත් වැලකිලා. එයාට කේලම් කිව්වොත් හොඳට හොයා ගත හැකි ගාන. හිතගතහැකි කිට්ටු වෙත හැකි පාටිවලට යත හැකි තෑගිහාම්භ වෙනවා ඔක්කොම පුළුවන් කේලාම් කිව්වත් කිට්ටු වෙලා නමුත් මෙයා කේලාම් කියන්න නෑ මෙයා මෙයාගේ පාඩුව අයින් වෙලා ඉන්නවා කේලම් නො කියන නිසා මෙයක් කොන් වෙනවා නමුත් එය එක්කොන් වෙලා විඳින දුක විඳිනවා කේලම් කියල ලබා ගන්නදේ ලබාගන්නෙ නෑ දුක සේවාසය කරනවා පරුෂ වචනයෙන් වලකිනවායා කවුරු හරියවිත් බනිනෝමයාට දැන් මෙයාට එක පරුෂ වචනයක් කිව්වෝත් ඔක්කොම නතර කරන්න පුළුවන් ඒත්තයම් මොකුත් නොකියන්නේ හඬව ඉන්නවා. දුකසේවාසය කරනවා. හිස් වචන එපාමයි. ඊළඟට හිස් වචන කිව්නම් බොහෝ සැපසේ වාසය කරන්නට පුළුවන් අවස්ථාව තියෙනවා. දැන් කාර්යාලවලත් විහිලු කතා කිය කියා ඉන්නවා නම් හරි තැනක් තියෙනවනේ හැම තිස්සෙම හිනස්ස හිනස්ස ඉන්නවා නම් එයාවටේ තමා පිරිස ඉන්නේ ඒ මොකවත් නැතුව පාඩුව ඉන්නවා කිය මුක බණපොතක්වත් බලාගෙන විවේක වෙලාවට අර සම්ප්‍රප්පලාප කිය කිය ඉන්නාය එයාව උපහාසයට ලක් කරනවා. නිින්දාවට ලක් කරනවා මේකෙන් එයාට දුකක් ලැබෙනවා නමු එයත් දුප් විඳවිඳ ඉන්නවත් සම්ප්‍රප්පලාප ගොඩට යන්නේ නැතිව. අන්න බැලන්න ශෘතවතාර්ශ්්‍රාවකය අනුන්ගේ දේයට කුමටද ආසා. එළඟට අනුන්ගේ දේවල් වලට ආස කරන්නේ නෑ. දුක සේවාසය කරනවා. එයාට තරහයන අවස්ථාවල් එනවා? අවස්ථාවලද එයා තරහ නොගෙන දුකසය ඉන්නවා මට එක දවසක් ලියුමක් එවල තිබුණ දුර ඈත පලාතක කෙනෙක් එයාට මහත්තයක් ගහනවලු මහත්්‍යයාගේ අම්මත් ගහනවලු මහත්්‍යයාගේ නංගීත් ගහනවලු එය ලියල තිබුණ මට එයාගේෙයක් වැහෙන්න්න පිටි කොටල ඇති කියලා නමුත් තරහක් නෑ තරහකින් තොරව ලිපිය ලියල තිබුණ එතකට දුකසේවාසය කරලා තියෙනවා එයා තරහකින් තොරව සිංහලත් මතක නෑ ඊළඟට සම්මා දිීට්ටියෙන් යුක්තයි එයා සම්මා දිට්ටියෙන් යුක්තව දුකසේවාසය කරනවා අපි කියමු ඔන්න කෙනෙක් යනවා මැද පෙරදිග රස්සාාවකට ගියාම එයා තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා කට්ටය දැනගන්නවා දැනගෙන එයාට දීමනා දෙෙන්න්නේෙ නෑ. නින්දා පහස කරනවා. නමුත් තව කෙනෙක් ඉන්නවා ලාංකාවෙදි තෙරුවන් සරණ ගිය පු එක්කෙනෙක්. අන්න එයා සැපවිඳීම පිණිසර් සම්මාධීට්ඨියයා අතහරිනවා. අතහැරලා මිච්චා දිට්ිය වැළඳගන්නවා. තිිකදවසකින් ඔන්න මෙයාගේ ඇඳුමත් වෙනස්සෙලා හොල්මනක් වගේ ඔන්න ඉන්නවා කළුපාටඇඳගෙන මූුණත්වාහගෙන අනිද්දවසි බලනකොට සිංහලත් මතක නෑ. ඒමය ඉන්නවනේ එහෙ ඉඳලම් මෙහෙ එනකොට ආය එනව සාරය ඇඳගෙන. සැපය පිණිස මේ කරන්නේ එහි ගියාමාහනව උඹ බෞද්ධද. නෑනෑ මම ක්‍රිස්තියානි කියනවා. ඕන දුකක් විඳින්න ලෑස්තියි. හැබැයි සමහරු ඉන්නවා? නෑ මම තෙරුවන් සරණ ගිය කෙනෙක්. එහෙම කියන අය ඉන්නවා ඕන දුකක් විඳින ලෑස්තිවෙලා. සැලකිලි සම්මාන මොකො හම්වෙන්නෙ නෑ දුකසේ ඉන්නව සම්වාධීට්ටිය හේතු කරගෙන. ලංකාවෙ දැන් දැන් ඒතත්ත්ව තියෙනවා. සමහර තැන්වල උසස්වීම් හම්බවෙන්නෙ නෑ බෞද්ධවීම නිසා. ලංකාවි දැන් උදාවෙලාඒ අවාසනාවන්ත තත්වය. තකො සමහර ඉස්කෝලවලට ළමයිදාගන්ට බෑ බෞද්ධ නිසා. ඉතින්නේ දෙ මවපියෝ මිත්‍යා දෘෂ්ටිය වවැළඳ ගන්නවා ළමයින්ට උගන්නල සැප ලබා දෙන්න. මරණින් මත්්‍යේ දුගතියේ. සම්මාධීට්ටය තියෙන කෙනා එහෙම කරන්නේෙ නෑ එ අත්දුක සේවෙන මොකක් හරි කරනවා. සම්මාධදිීට්ටිය අත්හරි නෙනෑ. එහෙම කරන කෙනා මරණින් මත්‍ය සැපවිපාක ලබනවා. ඒක තමයි මේ ජීවිතයේ දුකසේවාසය කිරීම. පරලොවදී සැපවිපාක ලැබීම. දැන් බලන්න ඒකත් ටික දෙනයි නේද කරන්නේ. බොහොම සුළු පිරිසයි පරලොව සැපවිපාක ලබන්නේ. හතර වර්තමානයේදී සැපසේවාසයකොට මරණින් මතු සැපවිපාක විඳීම. තව කොටසක් ඉන්නවා මේ ජීවිතයේදීත්. සැපසේවාසය කරනවා. මරණින් මතුත් සැපවිපාක ලබනවා. එයා මේ ජීවිතයේදී සතුන් මැරීමෙන් වැලකී වාසය කරනවා. මේකෙෙන් එයල් ලොකු සැපක් සතුටක් ලබනවා. සතුන් මැරීමෙන් වැලකී වාසය කිරීම නිසා, පිරිස අතර මෙයා ලොකු ගෞරවයකට පිළිගැනීමකට ලක් වෙනවා ඊළඟට මෙයා සොරකමින් වලකිනවා සොරකම් නොකරණ නිසා මෙත් එක්ක ව්‍යාපාර කරන්න ගණුදනු කරන්න පිරිස වැඩි වෙනවා එනිසාම මහා දනවත් කෙනෙක් බවට පත් වෙලා සැපසේවාසය කරනවා මනාචරිතයකින් යුදතු ජීවිතයක් ගෙවනවා ළඟට මෙයා අනාචාරයෙන් වැලකී සිටිනවා අනාචාරයෙන් වැලකී සිටීම නිසා මෙයා ස්වාමයාගේ ගෞරවේට භාජනය වෙනවා දරුවන්ගේ ගෞරවේට භාජනය වෙනවා ස්වාමි පුරුෂයෙක් ඉන්නවා අනාචාරයෙන් වැලකිලා ස්වාමි දියනියගේ ගෞරවේට භාජනය වෙනවා දරුවන්ගේ ගෞරවට භාජනය වෙනවා ආයතනයක ඉන්නවා ප්‍රධානියෙක් අනාචාරයෙන් වැලකුණු අනිත් තායතන ප්‍රධානීෙන් කල්පනා කරනවා මෙයාට ඕන එකක් කරන්න පුළුවන්කම තියෙද්දී මෙයා ඉතාමත් චරිතවත් ජීවිතයක් ගෙවනවා. ගෞරවය ලබනවා සැපලබනවා එයා අනාචාරයෙන් වැලකීම නිසා සැපසේවාසය කරනවා හැබැයි දුර්ලබයි මෙ අය සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඊළඟට බොරු නොකීම නිසා සැපසේවාසය කරනවා. එයා බොරු කියන්න නෑ බොහෝ දෙනෙක් කැමැති එයත් එක්ක ගණ දෙනු කරන්න. එයත් එක්ක කතා බස් කරන්න එයාගෙන් උපදෙස් ගන්න එයාට ආරාධනා කරනවා. එය සැපසේවාසය කරනවා බොරු නොකීම නිසා. ඒවාගේම, කේලාම් නොකීම නිසා සැපසේවාසය කරනවා ගුණවතුන්ගේ සමාජයේ එයා හරිත්‍රියයි එයාට සලකනව හොඳට පරුෂ වචචන කියන්නේ නෑ ඒ නිසාම එයාාව කීර්තිමත්වෙනවා එයාගේ ගුණය කවුරුත් කතා කරනවා එයටට සලකන්්ට පටන් ගන්නවා සැපසේවාසය කරනවා හිීස්වාචන කතා කරන්නේ නෑ නිසා එයාාව ගෞරවනීය තත්ත්වයකට පත්වෙනවා සැපසේවාසය කරනවා අනුන්ගේ දේවල්බලට එයා ආස කරන්නේෙ නෑ ඒ නිසා සැපසේවාසය කරනවා එය මෛත්‍රිය හොඳට පුරුදු කරනවා ඒ අවයිරී චිත්තය නිසා සැපසේවාසය කරනවා එයාට හොඳට නින්ද යනවා සනීපෙට හැරෙනවා දෙවියන්ට අත්්‍රියායි මිනිසුන්ටත්්‍රියයි දිසි අනතුරවලින් එයා පුද්දුම විදිහට වැලකෙනවා එයාගේ පෙනුමත් පැහැපත් එයා කාටක් ප්‍රියමනාප වෙනවා සැපසේ වාසය කරනෝ මෙත් සිතින් මිස්සදිටු බවින් අත්මිදී සම්මාදිිට්ටියෙන් යුක්තයි එනිසාම එයා හොඳ පිළි ගැනීම කර ලක්වෙනවා සැපසේ වාසය කරනවා එ අල්ලෝකයේ ගෞරව බහුමානයට ලක්වෙනවා එට මිනිස්සු උදව් කරනවා එයා මිනිස්සුන්ට උදව් කරනවා සැපසේවාසය කරනවා ශෘතවත් ආර්ෂාවකයා මේ ආකාරයෙන් මේ ජීවිතයේදී සැපසේවාසය කරනවා එයා මරණින් මතු පරලොව ජීවිතයේ සැපවිපාක ලබනවා බුද්දුරජාණන් වහන්සේටම පමණයි බලන්න අපගේ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයන් හරි ආශ්චර්යමත් දේශනා. සම්මා සම්බුදුුවරයන් වහන්සේලාට මිසක් ලෝකෙ වෙන කාටවත් මේවා මේ විදිහෙට කියන්ට බෑ. බුදුරජාණන් වහන්සේ දැන්මත් ධර්ම සමාධාන හතරට උපමා හතරක් වධාරණවා. මෙන්න ඒ උපමා විෂදාපු තිත්ත ලබු. ලබ ගෙඩියක් තියෙනවා හලාහල විෂදාපු ජීවත්වෙන්ට කැමති මැරෙන්න අකමැති සැප කැමති දුක කැමති නැති මනුෂ්‍යයෙක් මෙතනට එනවා මෙයාගේ අතට මේක දෙනවා දීලා කියනවා එම්බා පුරුෂය මේක හලාහල විෂදාාපපු තිත්ත ලපු ගෙඩියා කියලා මේක පෙන්නලා කියනවා මේ බලපන් හැබැයි නුම්ඹට කැමති නම් මේක පානය කරන්න පුළුවන්. හැබැයි මේක පානය කරද්දි නුඹ කිසිසේත් සතුටක් මිඳින්නෙ නෑ. මේ බලාපන් මේකෙ පෙනුමෙ හැටි කැතයි. මේ බලාපන් සුව දෙනෑ ගඳයි රස නෑ හැබැයි නුම්ඹ කැමති නම් පානය කරන්න. පානය කලොත් එක්කො නුම්ඹ මැරිලයාවි එහෙම නැත්නම් මාරාන්තික දුක්්කලට පත්වේ වී සැමදා දුකසේ අර පුද්ගලයා මේ අහන්නෙ නෑ මෙයා අර විශ් මිශ්‍ර තිත්ත ලපුගෙටිය දිය කරලා පානය කරනවා පානය කරලා එක්ක ඔයා මැරෙනවා නැත්නම් මාරාන්තික දුකට පත්වෙනවා. ඒවක්ගේ කියනවා අ පලවෙඩි දම්බ සමාධානය යෙදෙන කෙනා. මොකක්දේ මේ ජීවිතෙත් දුකසේවාසය කරන පරලොව ජීවිතෙත් දුක්විපාක ලැබෙන එක. එය පානය කරති සතුටක් නෑ. සැපක් නෑ අරතිිත්ත ලබු ගෙඩියට හලාහල විෂ යොදල තියෙන්නේ. ඒක පානය කරන්න කිව්වට රසවත් නෑ මිහිරක් නෑ, හලාහල විෂකයන්නේ දරුණු විශක්ධාපු දේ මාරාන්තිික විෂ සහිත සුමිහිරි පානය ඊළඟට දෙවැනිිය එක තමයි මෙලොව බොහොම සැපසේවාසිය කරනවා මරණින් මත්තේ දුක් විපාක විඳිනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ දෙයක් කියලා භයානක විශ්යෙදූ ප්‍රණීත බීමක් තියෙනවා බොහෝම රසවත් ඇතට සුවඳ හමනවා බොහොම පෙනුමයි බලන්නත් ලස්සනයි හැබැයි මේ බීමට හලාහල විෂදාලායි තියෙන්නේ මෙතෙන්ට එනවා මනුෂ්‍යයෙක් මැරෙන්ට අකමැති ජීවත්වෙන්න කැමති සැපය කැමති දුකට අකමැති මෙයාට මේ බීම භාජනය දෙනවා දීලා කියනවා එම්බා පුරුෂය මේ බලාපන් මේ ප්‍රනීත බීමක් නුඹට මේක පානය කරද්දි ඉතාම මිහිරි රසයක් දැනේී සිත් ඇදගන්නා සුවඳක් දැනේවි හැබැයි මේක විශ්ව මිශ්්‍ර කරලායි තියෙන්නේ නුඹ මේක පානයකරද්දි රස බව හැබෑව සුවඳ හබන බවත් හැබෑව මේක හොඳට පෙනුම තියෙන බවත් හැබෑව නමුත් නුඹ මේක පාවිච්චි කලොත් මරණයට පත්වේවි. එහෙම නැත්නම් මාරාන්තික දුක්වේදනම් විඳව විඳවා සිටීවි. නුඹ කැමතිනම් පානය කරන්න කියනවා. රස්සයට පෙනුමට රැවටී හලාහල විෂබොති එතකොට ඒ පුද්ගලයා ඒ අවවාදය සලකන්නේෙ නෑ එයා වසඟ වෙනවා අරකි සුවදට ි රසයට පෙනුමට එයා පානය කරනවා. අන්න එයා පානය කරලා එක්කොම් මැරෙනවා. නැත්නම් මාරාන්තික විපතකට පත්වෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මෙලොව ජීවිතය සැපසේවාසය කරනවා පරලොව නිරයේ. එහෙම බැලින් නම් මේ වගේ යුගයක මංහිතන්නේ ආයමත් මනුස්සලෝකෙ දිව්‍යලෝකෙ ඉපදිනවා කියන එක නම් ආශ්චර්ය අත්භූත කාරණයක් ඇයි මේ යුගයේ තියෙන්න්නේ හිත ලබුයි පැණිබීමයි විතරයි අනිත්තේවගන කතාවක් නෑ පනුම අයහපත් ප්‍රතිඵල යහපත් ඊළඟට තුන්වෙන එක මෙලොව ජීවිතය දුකසේ වාසය කරනවා හැබැයි පරලොව සැප විපාක ලබනවා බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මෙන්න මේ වගේ. පින්වත් මහනෙනි මේ ගව මුත්‍රවල අරලුදාලා නොයෙක් බේත්වර්ගදාලා හදපු පූතිමුත්ත බේසජ්්‍යයක් තියනවා. අරලු බුළු නෙල්ලිදාපු තිත්ත ජාතිදාපු බෙහෙත වෂදයක්. මෙතනට එනවා පාණ්ඩු රෝගියෙක්. ඒ පාණ්ඩු රෝගියාආාවට පස්සේ, බේත පෙන්නලා කියනවා එම් බාපුරුෂය මේ බේත බලාපන් මේක බොහොම වටින අවෂදයක්. හැබැයි බලාපන් මේ බේති හැටික් පෙනුම නෑ ගඳ එෙනවා ඇතට කිසිම රසයක් නෑ නුඹ කැමතිනම් මේක බොන්්ට පුළුවනි. හැබැයි මේක බොනකොට නුඹට ආසහිතෙන්න්නේෙ නෑ සිතගන්න නෑ පෙනුම ගැනවත් රසය ගැනවත් සුවඳ ගැනවත් නුඹේ සිත පහදින්න නෑ හැබැයි නුඹ මේක පානය කළොත් ඔය ලෙඩසුව වෙනවා. අමාරුවෙන් අමාරුවෙන් හරි බිව්ුවොත් හොඳ වෙනවා එයා මොකද කරන්නේ බේතයින් කරන්නේ නෑ දුරුකරන්න නෑ අනේ එපා කියලා අතහරින්න නෑ. අමාරුවෙන් හරි මම මේක බිව්ුවත්මන් සනීප වෙනවා. කියලයා අමාරුවෙන් අමාරුවෙන් හරි අර බේතපානය කරනවා. බේතපානය කලාම කාලයක් යනකොටයා සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. ඒවාගේ කියනවා මෙලොව ජීවිතයේ දුකසේවාසය කරන පරලව ජීවිතයේ සැපවිපාක ලැබන කෙනා. දැන් මේ අවබෝධය තියෙනවනම් මනුෂයන්ට. සල්ලි තිබ්බට අවබෝධය කොහොම දෙන්නද. සමහරු ඉන්නවා එයාලක් කියනවා? අර බලන්න අනි තාගම්වලායට හොඳට සල්ලි තියෙනවා. අපි මේ සිල්රැකගෙන ඉන්න ගිහිල්ල දුකසේ ඉන්නවා කියලා. එයාට මේ ගැන අවබෝධයක් නෑ. එයා දන්නේ නෑ සල්ලි තිබුණට එයාලත් පානය කරන්නේ හලාහල විෂ මිශ්්‍ර. ැබීම කියලා දන්නේ නෑ ඒක ඉවරවෙන අවස්ථාව හොයන්න බෑනෙ ඊළංගට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ජීවිතෙත් සැපසේවාසය කරන පරලොව ජීවිත සැපසේවාසය කරන හත්තරවැනි ධර්ම සමාධානයට උපමාව. තනුමත් හොඳයි ප්‍රතිපලත් හොඳයි මී පැණි ගිතෙල් වඩරු ආදිය එකට යොදවලා ඉතා ප්‍රණීත වූ ආකාරයේ අවශ්‍යධපානයක් හදල තියෙනවා. මෙතෙන්ට එනවාත් ලේබඩයන්ට හැදිච්ච රෝගිය එතකොට මෙයාට කියනවා එම්බාපුරුෂය මේ බලාපන් මේ ගිතෙල්මී පැණි වඩරු ආදියදාමලා බොහොම ප්‍රණීත විදිහයට හදාපු දෙයක් මේ ඈතටත් සුවදෙනවා මිහිරි රසයෙන් යුක්තයි මේක කොච්චර ලස්සනද පානය කරද්දි නුඹහරියට සතටු වේී එ වගේම මේ පානයක් කලාම නුබසනීපවේවි එතකොට එයා සනීපවේවි එතකොට එයා මොකද කරන්නේ මේකහල පානය කරනවා පානය කරදද යා රසයනොත් සතට වෙනවා පැහැයනොත් සතට වෙනවා. සුවඳීනොත් සතුට වෙනවා. ඒ වගේ තමයි මෙයම් මෙලොව ජීවිතය සතුටින් වාසය කරලා පරලොව ජීවිතයේ සැපවිපා ක ලබනවා. මෙන්න මෙලොවත් පරලොවත් ඉහලම සමාධානය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහනෙන මෙලොව ජීවිතයේත් සැපසේ වාසය කරමින් ඉන්නේ. පරලොව ජීවිතයත් සැපවිපාක ලබයිද. මෙන්න මේ ධර්ම සමාධාන හතරින් අග්‍රමදේ කියලා. මේක දන්නවනම් එයා හරියට වලාකුල් පහරත්කාලේ පායනකාලේ අහසේ සූර්යා නැගිලා අඳුරලොව එලිය කරලා බබලන්නේ යාම්සේද අන්න ඒ වගේ කියනවා ඒ හතරවෙනි ධර්ම සමාධානය. ඒ කෙනා මේ ලෝකයේ සියලු අන්‍යාගමික ප්‍රාහ්මනයින්ගේ සියලු මතවාද මැඩගෙන බබලන කෙනෙක් වෙනවා දීප්තිමත් කෙනෙක් වෙනවා ප්‍රභාශ්ුවර කෙනෙක් වෙනවා මේ හත්තරවෙනි ධර්ම සමාධානය කොයි තරම් කියල දුන්නද උපමාම බලන්න කොයි තරම් ලස්සනද එතකට මේකා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නුවන තියන කෙනාට. හොඳට කල්පනාව තියන කෙනාට. හොද්දෙ තාපු හැන්දද රසබලන දිවක්ද. ධර්මය ඉගනගන්න ඕනේ අර ව්‍යාංජනය හැන්ද දැම්ම වගේ නොවේ. මුල ඉඳල කටපාඩම් කරගෙන නෝඩ් ගහල හරි ගස්සගෙන, ඔක්කොම වචනයෙන් වචනෙන් ලියාගෙන සන්දිි සමාසවෙන් කරලා ඔක්කොම දැන් හදල තියෙනවා. හැබැයි යෝනිසෝමන සිකාරය නෑ. ඉරිසිාව ආවද ඉරිසිාවට යටවෙනවා. තරහ ආවද තරහට යටවෙනවා. වෛරය ආවද වෛරයට යටවෙනවා. ක්‍රෝධයාවද ක්‍රෝදයට යට වෙනවා. ප්‍රශ්න ආවම ප්‍රශ්නවලට යට වෙන ෝමිසක් එයා ප්‍රශ්න යට කරන්නේ නෑ එයාට හොයාගන්න බෑමේක එතකොට එයා හොද්දෙදාපු හැන්ද වගේ අපිට හොමනා කරන්නේ ඒක නොවෙේඒ දන්න කාරණා එයා ආර්ථ වශයෙන් අවබෝධ කරගත්තනම් අන්න එයා තමයි කියනව ව්‍යන්ජනය රසේධන්න දිවක් වගේ කෙනා එයාට එතකොට එ පොඩිදේ පවා ජීවිතේ අවබෝධ කරන්න හේතුවෙනවා ඉස්සර මාස්පතා වැඩසටහන් තිබුණද? බුදුරජාණන් වහන්සේ කොහේවත් මාස්පතා වැඩසටහන් කලා කියලා අහල තියෙනවද? නෑ! රහතන් වහන්සේලා කොහේවත් මාස්පතා වැඩසටහනක් කලාාද? නෑ! චාරිකාවෙ වැඩිති ඒ ගමන් එක පලාතක මිනිස්සුන්ට ධර්මයක් කියල දෙනවා හම්බෙන්. ඒ මිනිස්සු ධර්මය ගත්තා? කුණ කලාා එච්චරයි. අන්න බලන්න එතකොට යෝනිසෝ මනසිකාරයෙන් නේදක කරන්න තියන්නේ. එනිසා මාස් පතානෙවෙයි දිනපතා වැඩ සටහන් කරල ධර්මය කිව්වත් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ අවබෝධ කරන්න බෑ. හරි දේ අඳුනගන්න ඔබ දක්ෂවෙන්න ඕනේ. ඉතින් මේනිසා... අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ අපිට බාධා පිණිස පැවතිලා තියෙන්න අපේ මේ එක එක මතිමතාන්තර දැන්නඔය සමහරු කියනවා අපි මේ පින් කරනවා පින් කරනවා අපිට මයි මේ කරතර ගොඩ අන්න බලන්න අසවල් අසවල්ලාය සැපසේවාසය කරනවා කියලා නමුත් ඒ ඔක්කොම නැතිවෙලා යනවා මේ දම්ම සමාධාන සූත්‍රය හරියට අහල තිබුණනම් ඒ ප්‍රශ්න ඔක්කෝම විසඳෙනවා. එතකොට අපිට පේනවා කල්යාන මිත්‍රයන්ගේ ඇසුරින් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. නැත්නම් වැනගන්න බෑනෙ යෝනිසෝම් මනසිකාරයේ යෙදෙන් ඕනේ නැත්නම් මේක හොයන්න බෑ. ඊට පසෙත් තමන්ම තමන්ගේ සිල්වලටත් බැන බැන තමන්ම තමන්ගේ ගුණවලටත් ගරහ ගරහ තමන්දාන්න නෑ අපටම මේවා වෙන්නේ අනේ අපි මේ හොඳට ඉන්නවා අපිටමයි මේ වැරද්ද මටත් හිතෙනවා මේවා අත්තෑරලදාන්න එහෙම කියනය ඕනි තරම් ඉන්නවා එතකොට අපිට පේනවා මොකද හේතුව කියලා එයාට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම ඇති වුුණ පැහැදීමක් නෑ පින්වතුනි මේ අවබෝධයෙන්ම පැහැදීම ඇතිවෙනවා කියන කාරණය නුවන තියන කෙනෙක්මයි කරන්නේ මේ ධර්මය කියන එක බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධි උරගා බලන විස්මිත ගලක් වගේ හරියට ම අල්ලගත්ව හරි නුවනක් කාරයමයි මේක තේරුම් ගන්නේ නුවන තියෙන කෙනා කවුද කොහෙද ඉන්ම කියන එක ධර්මයම තේරුම් අරගෙන වටහගන්න ඕනිි මිසාක් වෙන කෙනෙක්ට බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් සොයාවි. බුදුරජාණන් වහන්සේ නමකට විතරයි ඒක විෂයවෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මයමයි සේවනය කරමින් පුරුදු කරන්න තියෙන්නේ හැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසූ සේක සිරි සදහම් ඉති නෙ නිසා ඔබ බොහොම සන්තෝස වෙන්න වසර දෙදස් පන්සිය පණාගට කලින් වදාල බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙ තේරෙන්න්නේ නැත්ත මේ තේරෙන්නේ දැන් බලන්න මේක නොතේරෙන දෙයක් බවට පත්කරලා ඕ අමොනුවද පරමාර්ථ සත්‍යය කිය කියයා පටලොවනවා දැන් බලන්න මේක එහෙම නෑනේ මේක කොච්චර සත්‍යයක්ද කොච්චර පැහැදිලිද. ඉතිනෑ නිසා ඔබ අවබෝධ කරගන්න ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බාට පත් වෙලා ආර්යන් වහන්සේලාව හඳුනන සාත්පුරුෂයන් වහන්සේලා හඳුනැන ආරයන් වහන්සේලාගේ සත්පුෘෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ ආය ධර්මයේ සත්පුර්ෂ ධර්මයේ හික්මිලා සේවනය කළයුතුදේ හඳුනාගෙන සේවනය නොකල යුතුදේ හඳුනාගෙන භජනය කළයුතුදේ හඳුනාගෙන භජනය නොකළ යුතුදේ හඳුනාගෙන සේවනය කළයුතුදේ සේවනය කරමින් සේවනය නොකළ යුතුදේ සේවනය නොකර අත්හරිමින් භජනය කළ යුතුදේ භජනය කරමින් භජනය නොකළ යුතුදේ අත්හරිමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ලබාගන්නා වූ උදාරතර ජීවිතාවබෝධය ලබාගෙන මෙ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ පරම දුර්ලබ භාග්‍ය උදාාවේවා. සාදු සාධ සාදු